මවින් සිල්ලා මහත්තයාගේ රෝල් එක දෙමියාණන්ට හදපු ගමන් පටන් ගත්ත කවුද? තේරප්පරණ මහත්තයා පටන් ගත්තා. මවින් සිල්ලා මහත්තයා නිලධාරීන් ගස් බැන්දා, දන ගැස්සුවා. මෙයත් ගිහිල්ලා අර පාලන් දුමුර සභාපති කවුද හදෙක් දන ගැස්සුවා. ඒ වගේ හරියන්නේ. නමුත් අපේ මන්ත්‍රීවරුන්ට හිදීහැර අපේ මන්ත්‍රීවරුන්ට පොලිසියෙන් කඩාපන්නේව මගේ ගෙදරට වාහන ගෙනියන්න කියලා පොලිසියෙන් විවිධ පිරිහර කරන්න අපිට පොලිසිය මගින් කටයුතු කළා. මුතු හෙට්ටි විසින් පාර්ලිමේන්තුවට ආවනේ. චෝකා මල්ලි පේමලා ජයසේකර නේද? චෝකා මල්ලි විසින් පාර්ලිමේන්තුවට ආව නෙවෙයි. තෙවරප්පෙරුම දැන් අලුත් මොබල්ටිකාරය නේද? එයා විසින් පාර්ලිමේන්තුවට ආව නෙවෙයි. ඒ අය ජනතාව ඡන්ද දීලා. ඒක අපි විවේචනය කරන්න ඕන වගේම ඒ අය පක්කර ඉවරන ලද ජනතාවට ඒ දෝෂාරෝපණයෙන් ගැලවෙන්න බෑ. උදේට පටන් ගත්තම රෑ වෙනකම් මඩ ගහනවා. මඩ ගහලා බලනවා පුළුවන් ද අපිව මේ දේශපාලනයෙන් අයින් කරන්න? නැහැ. එහෙම වටන්න පුළුවන් කමක් නැහැ. එයාට මඩ ගැහුවා කියලා වැඩකුත් නැහැ. හරියට අර ඌරට අසුචි ගහනවා වගේ. එයා මඩ නාගත්ත ගමන්මයි ඉන්නේ. වීරවංශල වගේ කටහින්ද තමයි මහින්ද රාජපක්ෂ මහත්තයත් නැතුව ගියේ. අපේ දේශපාලන ගමන නතර කරන්න පුළුවන් කියලා කල්පනා කරනවා නම් ඒක සිහිනයක්. අපි කියනවා ජෝන්කරණේ වෙච්ච පොලිසිය නීති ආධිපත්‍ය පතුලක් නොපෙන නගාදයකට අද වට්ටමින් තිබෙනවා. අපේ රජය තුල කැසිනෝ කාර්යයන්ට ඉඩ නැහැ. කුඩු කාර්යයන්ට ඉඩ නැහැ. ඩප්පි දේශපාලනයට ඉඩ නැහැ. අපි ළඟ තිබෙන්නේ ජනතාවට සහන ලබා දෙන බලකාය.